මියුසික් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම සෙග්මන්ට් එකත් එක තමයි ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මියුසික් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකේ ගොඩක් කතා බහ කරනවා ෆැෂන් ඩිසයිනර්ස් එක්ක ෆොටෝග්‍රාෆර්ස්ලා. මේ ඇත්තම කතා බහ කරනකොට අපි හිතුවා ටිකක් වෙනසක් කරලා ආකිටෙක්චරින් පිළිබඳව ඒ වගේම වාස්තු විද්‍යාව පිළිබඳව මේ දේවල් ගැනත් පොඩ්ඩක් කතා බහ කරත් හොඳයි කියලා. මොකද මේ දේවල් අපේ ජීවිතයේ එදිනෙදා අපි ගොඩක් යූස් කරන දේවල්. ඉතින් අද අපිත් සමග එකතු වෙලා ඉන්නවා ලංකාවේ ගොඩක් නම ගිය සම්මානගත මේ අවුරුද්දෙත් බෙස්ට් යං ආකිටෙක්ට් ඔෆ් ද ඉයර් අවෝඩ් එක දිනාගත්ත ආකිටෙක් කෙනෙක් අපිත් සමග. වෙල්කම් ටු මියුසික් ප්ලස්. කොහොමද ප්‍රමිතලක මහත්මයා මේ දවස්වල වැඩ කටයුතු කියලා කතා බහ කරොත්? හොඳින් කෙටි කියනවා තරම කාර්ය බහුලයි. හරි. ඉතින් අපි ආකිටෙක්චරින් ගැන කතා බහ කරන්න කලින් මම අහන්න කැමති මේ ෆීල්ඩ් එකට ආවේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ද? ඇයි මේ ෆීල්ඩ් එකට එන්න හිතුනේ කියලා හෙව්වා? ඔව්, ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් තමයි ආවේ. ඇත්තට මේක අහම්බයක්. මම A-levels වල තෝරගෙන තිබ්බේ බයෝසයන්ස්. බයෝසයන්ස් කරලා මට ෆස්ට් ෂයි එකේ, ඒ කියන්නේ මගේ ටාගට් එකේ තිබ්බේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. මගේ අම්මයි තාත්තයිටත් උනලා තිබ්බේ එහෙම. ඉතින් ෆස්ට් ෂයි එකල මට මදි වුණා. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එකේදී අහම්බෙන් මම ටියුෂන් ක්ලාස් යන ගමන් මගේ යාළුව ටිකක් දාලා තිබුණා ආකිටෙක්චර් වලට එන්න කලින් A-level රිසර්ච් වලට අමතරව ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් කියලා තියෙනවා. ඒ ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ ආකිටෙක්චර් වලට එන්න. ඉතින් මගේ යාළුව ටිකක් දාලා තිබ්බා මගේ නමත් එක්කම. ඒකින්ද අහම්බෙන් මම ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ගියා. සාමාන්‍යයෙන් ලොකු ගණක් ඉන්නවා, මේ 15,000ක් වගේ ගණක් ඉන්නවා ටෙස්ට් එකට. ඉතින් ඒ ටෙස්ට් එකෙන් සිලෙක්ට් කරන්නේ 50යි. ඉතින් මම 50ට තේරුණා. තේරිලා ටික ටික ඉතින් මේකට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම අද හිතනවා මම තෝරගත්තේ ස්ට්‍රීම් එක හරි කියලා. හරි. ඉතින් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් කොච්චර කාලයක් විතර වෙනවද කියලා ඇහුවා? ෆීල්ඩ් එකට ඇවිල්ලා කියන්නේ මම ඇත්තටම ආකිටෙක්චර් ස්ටඩි කරන්න පටන් අරන් අවුරුදු 20කට විතර කෙට් වෙනවා. يعني අපේ ලංකාවේ ආකිටෙක්චර් ප්‍රැක්ටිස් කරන්න අපි චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් ඉන්න ඕනේ. මම චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් විදිහට ක්වොලිෆයිඩ් වුණේ year 2009. ඉතින් ඒ විදිහට ක්වොලිෆයිඩ් වෙලා ප්‍රැක්ටිස් කරන්න පටන් අරන් දැන් අවුරුදු 7ක් වෙනවා. හරි. ඉතින් මේ ආකිටෙක්චරින් කියන්නේ ඒෂියන් ආකිටෙක්ස් අවෝඩ්ස් කියලා කියන්නේ 2016. ඒතර ආසියාවෙ ඉන්න හැමෝම සහභාගී වෙනවා මේ කම්පිටිෂන් එකට. ඉතින් මේකේ මට මේ පාර ජූරර් කෙනෙක් විදිහට ඉන්වයිට් කරලා තිබුණා. ඉතින් මගේ ඒජ් එකත් එක්ක මම හිතනවා ලොකු achievement එකක් කියලා. මොකද ජූරි එකට ඉන්නේ 4 දෙනයි. මුළු ඒෂියාවලින් 3 දෙනෙක්ගොයි USA වලින් ආකිටෙක් කෙනෙකුයි ඉන්නේ. ඉතින් ඒෂියාවල ඉන්න ආකිටෙක්ස් 3 දෙනා අතරට එන්න හම්බෙච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අනිවාර්යෙන් මම හිතන්නේ ලංකාවේ නම ඉදිරියට ගෙනියන්න මේ වගේව හොඳ විදිහක් වෙන් ජූරියක ඉන්නවා කියන්නේ ගොඩක් දෙනා අඳුර ගන්නවා, ගොඩක් දෙනා කතා බහ කරනවා. ඒ වගේම එකම තව විශේෂයක් තියෙනවා. දැන් ඒකේ එන්ට්‍රීස් තිබුණා 400 ගණන්. ඒ කියන්නේ මේ වෙනකොට ආසියාවේ තියෙන හොඳම ආකිටෙක්චරල් ඩිසයින්ස් 400 ගණන් මට බලන්න හම්බුණා. ඒක මම හිතන මට ලොකු වාසියක්. මොකද මේ වෙනකොට තියෙන ටෙක්නොලොජි අතින් හැම අතින්ම තියෙන හොඳම ඩිසයින්ස් ටික බලලා මට ජජ් කරන්න තියෙනවා ඒකෙන් හොඳම ඩිසයින් මොකද්ද කියලා. මම හිතන එක ලොකු අවස්ථාවක් හම්බෙන. ඒ වගේම ලොකු කාර්යභාරයක්. කාර්යභාරයක් ඒකම මම තවත් ජූරි එකේ ඉන්න අනිත් 3 දෙනා ලෝක ප්‍රසිද්ධ ආකිටෙක්ස්ලා 3 දෙනෙක්. ඉතින් ඒ 3 දෙනාත් එක්ක එකට ජූරීන් එක හම්බෙන එකත් මම හිතන මට හම්බෙච්ච ලොකු අවස්ථාවක්. අනිවාර්යෙන්ම. අපි කතා බහ කරා දැන් වාස්තු. වාස්තු ගැන කතා බහ කරොත් නිවසක් ඉදිකරනකොට මේ වාස්තු විද්‍යාවත් ගොඩාක් වෙලාවට ඒකත් එක්කම යන දෙයක්. ගොඩක් සමහරක් අය මේ වාස්තු විද්‍යාවට ගොඩක් පෙළඹිලා ඉන්නවා, සමහරක් අය එහෙම නැහැ. කොහොමද මේ වාස්තු විද්‍යාවයි ගෘහ නිර්මාණ ශිල්පයයි මොන විදිහටද එකිනෙකට යන්නේ? මේ දෙකේ වෙනස්කම් මොනවාද? මේ දෙකෙන් කොහොමද නිවසක් නිර්මාණය වෙන්නේ කියලා කිව්වොත් මම හිතන්නේ එතනදී පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. වාස්තු විද්‍යාව කියන එක තමයි අපි ඉංග්‍රීසි වලින් ආකිටෙක්චර් කියලා කියන්නේ. මම හිතන්නේ ගොඩ දෙනෙක් මේක වරද්දගෙන තින්නේ ජ්‍යොතිෂයි වාස්තු විද්‍යාවයි කියන එක. ගොඩක් දැනට මම හිතන්නේ මාත් එක්ක කමනාප වෙන එකක් නෑ ජ්‍යොතිර්වේදින් මෙහෙම කියනවට. ගොඩක් වෙලාවට ජ්‍යොතිර්වේදින් ජ්‍යොතිෂ කරන අය වාස්තු කියන නම පාවිච්චි කරනවා. ඒක මම හිතන්නේ පාවිච්චි කරන ඉදී වැරදි. එතකොට අපි ඒගොල්ලෝ අපි හිතන්නේ මම හිතන්නේ ප්‍රශ්නේ හුවිත ඒකින්ද වෙන්නේ. ඔය වාස්තු කියන නම ජ්‍යොතිෂත් එක්ක පටලවගෙන තියෙන නමක්. ඇත්තටම වාස්තු විද්‍යාව කියන්නේ ආකිටෙක්චර් වලට. ආකිටෙක්චර් වලට ආකිටෙක්චර් කරන්න ලංකාවේ ක්වොලිෆයි වෙලා තියෙන්නේ චාටර්ඩ් ආකිටෙක්ට්ස්ලා. ඒකම ජ්‍යොතිර්වේදින් මම ජ්‍යොතිෂ ගැන මේ අපි එකට කියන ක්‍රිටිසයිස් කරනවානේ. මේ ජ්‍යොතිෂ අපි දන්නේ නැති එකක් එක හරි වෙන්න පුළුවන්. හැබැයි
ජෝතිරවේදින් හෝ කවුරුන් හරි පිරිසක් වාස්තු ගැන කරන මොන හරි දෙයක් කරනවා කියනවනම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපි අපි සාමාන්‍ය විදිහට ගත්තාම ඕනම විෂයක් උගන්වන්න තැනක් තියෙනවා. අපි හිතමු සිංහල වෛද්‍ය විද්‍යාව ගත්තාම සිංහල වෛද්‍ය විද්‍යාල තියෙනවා. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාල. ආකිටෙක්චර් උගන්වන ආකිටෙක්චර් ෆැකල්ටි තියෙනවා. මෙඩිසින් වලට එහෙම තියෙනවා. ඒකින්ද මේ මොන හරි දෙයක් ඉගෙනගෙන දෙයක් කරන්නේ. හැබැයි ඉතින් මේ ඔය කියන වාස්තු පටලවාගෙන තියෙන වාස්තු කොහෙන්ද ඉගෙන ගන්න ඒගොල්ලෝ? ඒකින්ද මම හිතන්නේ මේ මට මේ පණිවිඩය දෙන්න ඕනේ. ටිකක් පරිස්සම් වෙන්න ඒකෙන්. මොකද දැන් දැන්ට වාස්තු කරනවා කියන කට්ටිය සමහරලාට රිටයර් වෙච්ච සර් කෙනෙක් මේ ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් පන්සලක හාමුදුරු කෙනෙක් වෙන්න ඕන. මේගොල්ලෝ මේක කොහෙන්ද ඉගෙන ගන්නෙ? කොහෙන්ද කියන්නේ මොකද්ද ඒගොල්ලන්ට තියෙන අපි හිතමු ක්වොලිෆිකේෂන් එක. ඒ දේ කරන්නේ. ඒකින්ද මේ ඒ සම්බන්ධ තියෙන වගකීම ගැන මම හිතන්නේ මේ අපේ ප්‍රේක්ෂකයෝ ටිකක් දැනුවත් වෙලා ඉන්න වෙයි. මේ මේගොල්ලෝ කොහෙන් දැනගරද මේක කියන්නේ? ඇයි මෙහෙම කියන්නේ? ඒ ගැන මේ දැනුවත් වෙන්න වෙයි. මම හිතන්නේ ඒක අර ඒක ටිකක් গুপ্ত විද්‍යාවක් වින්ද හැමෝම බයයි ඒකට. දැන් කවුරු හරි කෙනෙක් ගෙදරට ඇවිල්ලා මේ මෙහෙම දෝෂ තියෙනවා කිව්වහම ඕන කෙනෙක් බයයි. ඔව්. ඉතින් එතනදී පොඩ්ඩක් අනිත් පැත්තට ක්වෙස්චන් කරලා බලන්න ඕනේ මේගොල්ලෝ කොහේ ඇයි මෙහෙම කියන්නේ? කොහෙන්ද මේක ඉගෙනගෙන තියෙන්නේ? මොකද අපේ ඇත්තරම ඉතිහාසයේ තිබ්බ වාස්තු විද්‍යාවට තමයි අපි කිව්වේ ආකිටෙක්චර් කියලා. ඒ ඉස්සර කාලේ හිටපු ආකිටෙක්ස්ලා වාස්තු විද්‍යාව කළේ ඒක පැවතගෙන ආවිල්ලා තමයි අපි දැන් ආකිටෙක්චර් කරන්නේ. එතකොට මේ වාස්තු කියලා ජ්‍යොතිෂ්‍යත් එක්ක පටලවගෙන ඉන්න කට්ටියගේ මොකද්ද තියෙන සුදුසුකම? කොහොමද ඒගොල්ලෝ එක කරන්නේ? ඒගොල්ලෝ කොහෙන්ද මේක ඉගෙනගන්නේ? ඒ ගැන පොඩ්ඩක් බුද්ධියෙන් විමසලා බැලුවොත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. අනිවාර්යයෙන්. මොකද මම හිතන්නේ ඒක ගැන සාමාන්‍ය මිනිසුන්ට තියෙන අධ්‍යාපන මට්ටම අඩුයි. ඉතින් අපි හිතන්නේ මාධ්‍යරත් ලොකු වකීමක් තියෙන එක හරි දෙනුවත්කම කරන්න හරි ක්වොලිෆිකේෂන් තියෙන අය ඒ තැන් වලට ගෙනහලා කරන්න කියන එක මම හිතන්නේ මාධ්‍යරත් ලොකු වකීමක් තියෙනවා. නිකම්ම ප්‍රේක්ෂකව මම හිතන්නේ ඉල්ලපු පළියට වාස්තු මම වාස්තු දන්නවා කියලා කියන කෙනෙක්ව ගෙනහලා අපේ ජනතාව දැනුවත් කරන්න නැතුව මේ ගේන කෙනාගේ මොනවද තියෙන ක්වොලිෆිකේෂන්, මෙයා කොහෙන්ද මේ වාස්තු ඉගෙනගෙන තියෙන්නේ, ඇත්තද මේ කියන්නේ කියලා දැනගෙන ජනතාවට ඉදිරිපත් කරන්න. මොකද අද ප්‍රේක්ෂක එහෙම නැත්නම් මහ ජනතාව මාධ්‍ය විශ්වාස කරනවා. ඒ කියන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ගියාම මේගොල්ලෝ අපින් ගොඩාක් ප්‍රශ්න අහනවා. මොකද්ද මේ මෙහෙම මේ අර ටීවී ප්‍රෝග්‍රෑම් එකේ මෙහෙම කිව්වා, ගෙදර මෙහෙම තියෙන්න හොඳ නැහැ, එහෙම එහෙම කියලා. ඉතින් ආකිටෙක්චර් කියන එක ඒකෙන් දැන් මම දැනට BSc කියන බැචුලර්ස් ඩිග්‍රී එකක් තියෙනවා. ආකිටෙක්චර් වලට පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියෙනවා. එකම ලෑන්ඩ්ස්කේප් වලට පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියෙනවා. තාමත් මම ආකිටෙක්චර් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අවුරුදු 20ක් විතර තිස්සේ. ඉතින් ඒකයි සමහරලාට සමහර කට්ටි ඉන්නවා මේ නොදුනස්කම හින්දා ආකිටෙක්ගෙන් ඩිසයින් එක කරගෙන අපි කියන වාස්තු ශිල්පයේ කියලා කියන කෙනා ගාවට ගිහින් පෙන්නනවා මේක හරිද කියලා. එතන ඒක මම හිතන්නේ ඔච්චර හරි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ අදාළ ක්වොලිෆිකේෂන් තියෙන කෙනාගෙන් කරගෙන අපි අර තියෙන බය හින්දා, গুপ্ত දේවල් වල තියෙන බය හින්දා මේ ඒක මම හිතන්නේ හරි දෙනුවත් කිරීමක් වෙන්න ඕනේ. වැඩි වගකීම ඔයගලන්ට බාරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආකිටෙක් කෙනෙක් ගත්තොත් ඔහු නිර්මාණයක් කරොත් ඔහු දන්නවා මේක මේ විදිහට තමයි එන්න ඕනේ, මේ විදිහට ආවොත් හොඳ නැහැ. ඒ කියන දැනුම ඔහුට තියෙන එක ආයෙ පෙන්වන්න ඕනේ. මොකද දැන් අපි හොඳම උදාහරණයක් ගත්තොත් සිංහල වේදකමේ කෙනෙකුට උණගැනුනොත් අපි කියනවා තෙමන්න හොඳ නැහැ කියලා. හැබැයි ඉංග්‍රීසි වේදකමේ කරන්න උණගැනුන ගමන් අයිස් තියලා මේ හීතල කරලා කරනවා. හැබැයි ඒ දෙකේම උණ හොඳ වෙනවා. ඒ වගේ තමයි අපේ ඉස්සර සිංහල ක්‍රමයට ආපු හරි වාස්තු විද්‍යාවේ තියෙන සංකල්ප තියෙන හැම මූල ධර්මයක්ම හරි. ඒක කිසි වැරද්දක් නැහැ. ඒකම ආකිටෙක්චර් වල තියෙන එකත් හරි. හැබැයි අර සිංහල වේදකමයි ඉංග්‍රීසි වේදකමේ දෙක කලවම් කරන්න ගියොත් මොකද වෙන්නේ වගේ තමයි ආකිටෙක් කෙනෙක් ගාවට ගිහින් ඩිසයින් එක කරගෙන ජ්‍යොතිර්වේදියෙක් එහෙම නැත්නම් වාස්තු ශිල්පී කියන නම පාවිච්චි කරන කෙනෙක් ගාවට ගිහින් ඒක පෙන්නලා මේක හරිද කියලා අහන්නේ කර අපි ડોක්ටර් කෙනෙක් චැනල් කරලා බේත් අරගෙන සිංගල් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහින් මේ බේත් ටික හරිද කියලා අහන වගේ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒක ඇත්තටම වෙන්නේ මේ නොදැනුවත්කම හින්දා. ඉතින් මම හිතන්නේ හැමදේටම මීඩියා වලට අනිත් ටාගෙටෙක්ස් රටක් තියෙන වගකීමක් මේක දැනුවත් කරන එක අනිවාර්යයෙන්. දැන් එතකොට අපි කතා කරොත් spaces use කරන හැටි. දැන් ඔබ කිව්වා මේ ඔබ ලෑන්ඩ්ස්කේප් එක කරලා තියෙනවා කියලා. ලෑන්ඩ්ස්කේප් වලට තියෙන ඩිමාන්ඩ් එක කොහොමද ලංකාවේ? සාමාන්‍යයෙන් මම හිතන්නේ කොළඹවට ලෑන්ඩ්ස්කේප් වලට ගොඩක් ඩිමාන්ඩ් එකක් තියෙනවද, නැත්නම් ඒක කොළඹින් පිටද ලෑන්ඩ්ස්කේපින් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන්නේ? ලෑන්ඩ්ස්කේපින් කියන එක ඇත්තරම
ඒකත් මං හිතන්න වරද්දලා වටහාගෙන දිනන සමහරු අපි තුමු බිල්ඩින් එකක් හදලා ගස් හිටවන එක කියලා. හිතරම් ලෑන්ඩ්ස්කේපින් කියන්නේ ඒක නෙමෙයි. අපි කොහොමද අපේ පරිසරයට රෙස්පොන්ඩ් කරන්නේ කොහොමද කියන ද අපි ඉන්න ට්‍රොපිකල් රටක. එතකොට අපි ට්‍රොපිකල් රටක අපි කොහොමද එන්වයරන්මන්ට් එකත් එක්ක බිල්ඩින් එකේ ස්පේසස් මැච් කරන්නේ? අපි කොහොමද ක්‍රොස් වෙන්ටිලේෂන් ගන්නෙ? ඊට පස්සේ අපි අපි කොහොමද ෂේඩ් කරන්නේ gedර? ඒව බලලා තමයි අපි ලෑන්ඩ්ස්කේප් එක කරන්නේ. එතකොට අපිට ෂේඩ් කරන්න උනන් අපි ඒ ඕන කරන ගස් වර්ග පාවිච්චි කරනවා. ඊට පස්සේ ක්‍රොස් වෙන්ටිලේෂන් නම් එහෙම. ඊට පස්සේ දැන් ඇත්තටම මම නෙමෙයි අපේ ඕන මාකටික් කෙනෙක් මොකක් කර ඩිසයින් කරද්දී ඒක ලෑන්ඩ්ස්කේප් එකත් එක්ක තමයි ඩිසයින් එක පටන් ගන්න. ලෑන්ඩ්ස්කේප් එකයි බිල්ඩින් එක කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ලෑන්ඩ්ස්කේප් එක කියන්නේ අපි කොහොමද එළිය එන්වයරන්මන්ට් එකත් එක්ක මේ ගෙදර මර්ජ් කරන්න මැච් කරන්න කියන එක. හරි. එතකොට ඇත්තටම මගේ මම කිව්වා අර කලින් මම කිව්වා පාකිස්තානයේ තිබ්බ නැෂනල් කොන්ෆරන්ස් එකට ඉන්වයිට් කරා කියලා. ඒකෙත් තීම් එකුණෙත් ඒක කොහොමද ඒගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙන ස්පීච් එක තමයි මම කොහොමද මගේ නිර්මාණ වලින් එන්වයරන්මන්ට් එකත් එක්ක කොහොමද මම ඒ ඩයලොග් එක හදලා තියෙන්නේ කොහොමද රෙස්පොන්ඩ් කරලා තියෙන්නේ කියලා පෙන්වන්න එක තමයි මගේ තේමාව වුණෙත් ඒක. එතකොට දැන් අපි ගොඩක් දකිනවා ඔබ කිව්වා වගේ නිර්මාණ මේ නේචකත් එක්කම යන නිර්මාණ දැන් ගොඩක් අය නැඹුරු වෙන මේ නිර්මාණ වලට ගහක් තියෙනවා නම් ඒ ගහ කපන්න නැතුව ඒ ගහ වටේට කොහොමද නිර්මාණය කරන්නේ? මේ වගේ නිර්මාණය කරනකොට මොන වගේ බැරියස් තියෙන්නේ කියලා මං ඇහුවත් සාමාන්‍යයෙන් දැන් දෙයක් තියලා ඒ දේ වටේට නිර්මාණයක් කරනවා කියන එක ටිකක් අපහසුයි. මොකද ඒ දේටත් සාධාරණයක් ඉටු කරලා ඒ නිවසත් ඒ රික්වයර්මන්ට් එක අනුව හදන්න ඕනේ. ඉතින් මොන වගේ බැරියස් තියෙන්නේ කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම මේ ආකිටෙක් කෙනෙකුට ලංකාව විතර නෙමෙයි ලෝකෙම මාකටෙක් කෙනෙකුටම තියෙන ලොකු වගකීමක් තමයි අද පරිසරයේ අපේ එන්න දූෂණ වේගන යනවා, අපිට තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වේගන යනවා, උෂ්ණත්වය ඉහළ වේගන යනවා. මම හිතන්නේ ඒක තමයි දැන් ඔය ග්‍රීන් ආකිටෙක්චර් කියන එක ලොකු එක නේ ට්‍රෙන්ඩ් එකක් විදිහටම වෙලා තියෙන. දැන් හැමෝම බලනවා කොහොමද අපි ඉතුරු කරගන්නේ මේ චෙක් කියලා. දැන්ටත් අපි ටිකක් පරක්කුයි. දැන්ට මම හිතන්නේ අහලා ඇති ග්ලැසියරදී වේගන යනවා, මුහුදේ වතුර මට්ටම වැඩි වේගන යනවා. ඉතින් මේක නවත්තන්න මම හිතන්නේ ඉස්සරහින් ඉන්නේ ආකිටෙක්ස්ලා. ඒගොල්ලන්ගේ ඇතේ තමයි ලොකුම දේ තියෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි එන්වයරන්මන්ට් එක ක්‍රියේට් කරන්නේ. ඉතින් ඒකෙදී ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. කොහොමද අපි දැන් ඒකදී මම හිතන්නේ අර ලොකු චැලෙන්ජ් එකක්. කොහොමද අපි දුමු අඩි අවුරුදු 10ක් 15ක් හදන ගහක් මම හිතන්නේ කපන්න හිතෙන්නේ නැහැ කිසිම ආකිටෙක් කෙනෙකුට. කොහොම හරි අපි ඒක බේරගෙන තමයි කරන්න හදන්නේ. එහෙම නැත්නම් දැන් අලුත් ටෙක්නොලොජි එකක් තියෙනවා අපේ රූට් බෝල් ප්ලාන්ස් කියලා. සාමාන්‍යයෙන් අපි කරන ඩිසයින් එක කරද්දී අඩි 20ක අඩි 30ක ගහක් එක තැනකින් ගෙනල්ලා හිටවන්න පුළුවන්. සමහර ලාට දවස් දෙකක් ඇතුළත ලොකු කැලයක් හදන්න පුළුවන්. ඒ තරමට ලෝක ටෙක්නොලොජි ගොඩක් දිනුයි. අපේ ලංකාවෙත් ඒ වගේම තියෙනවා. සමහර ලාට මගේ ඕගොල්ලෝ පස්සේ දකි මගේ නිර්මාණ සමහර ඒවල තියෙන ලෑන්ඩ්ස්කේප් එක ලොකු ගස් දකි. ඒව හැබැයි දවස් 3ක් 4ක් ඇතුළත හදපු ගස්. ඒකින්ද අපි ටෙක්නොලොජි එක දිනුයි. ඒකින්ද මේ අපිත් මේ අපිට සැහැණ වාසියක් වෙලා තියෙනවා. කොහොමද එන්වයරන්මන්ට් එක අපිට ගස්කොලන් නැත්තම් ගස්කොලන් කොහොමද හදාගන්නේ කියන එක. අතර මට තවත් ලේසියක් වුණා මගේ ලෑන්ඩ්ස්කේප් ඩිග්‍රී එක කරලා තියෙන. ඒ කොහොමද අවශ්‍ය තැනට අවශ්‍ය ගහ ප්‍රයෝජනට ගන්න කියලා. දැන් අපි ගොඩක් කලාවට මේ ලෝකයේ අනිකුත් ආකිටෙක්ස්ලා ගැන කතා බහ කරනවා. ඒගොල්ලන්ගේ මේ ආකිටෙක්චර් කියන ෆීල්ඩ් එක අපි මෙහෙ ඉඳන් අධ්‍යයනය කරනවා. ඔවුන් මොන විදිහටද ලංකාවේ ආකිටෙක්චර් කියන ෆීල්ඩ් එක දකින්නේ? කියන්නේ දැන් පිටරටක ආකිටෙක් කෙනෙක්ට හොඳ දැනුමක් තියෙනවද ලංකාවේ ආකිටෙක්චර් ගැන මේ වෙනකොට? අනිවාර්යයෙන්. ඒකට පළවෙනි සාධකය තමයි අපේ මම කලින් කතා කරපු අපේ ඒන්ෂන් ආකිටෙක්චර්. ඒ කියන්නේ සීගිරිය, එතකොට අනුරාධපුර, පොළොන්නරුව, කුට්ටම්පොකුණ ඒ වගේ දේවල් වල අදත් පිටරට ආකිටෙක්ස්ලා ඇවිල්ලා විශ්මයටපත් වෙලා බලනවා අපි කොහොමද මේ දේවල් කරේ ඉස්සර කාලේ කියලා. ඒ අපි ඉස්සර කාලේ කතා කරමු. අද ගත්තත් මම කලින් කිව්වා අපි බොහොම ගෞරවයෙන් සැලකන ආකිටෙක් කෙනෙක් තමයි ජෙෆ්රි බාවා කියන්නේ. ඉතින් එයාගේ ඩිසයින්ස් බලන්න මම හිතන්නේ ලංකාවට එන ඕනම ටුරිස්ට් කෙනෙක් එක නිර්මාණයක් කර බලන්න නැතුව ගිය ටුරිස්ට් කෙනෙක් නැතුව ඇති. ඒ කියන්නේ ලංකාව ආසාවෙන් ලංකාව බලන් දෙන කෙනෙක් ඔහුගේ නිර්මාණයක් නොබල ගිය කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම අපේ පුංචි රට ලෝකේ ජනප්‍රියයි ආකිටෙක්චර් වලට. මම අහුවත් ඔබගේ ඊළඟ ගෝල් එක නැත්නම් ටාගට් එක මොකක්ද කියලා ආකිටෙක් කෙනෙක් හැටියට? මම හිතන්නේ මගේ ටාගට්ස් ගොඩාක් තියෙනවා. හැමතිස්සෙම අලුත් දෙයක් කරන්න තමයි මගේ හැමතිස්සෙම ටාගට් එක තියෙන අලුත් දෙයක් කරන්න. එකම මගේ ක්ලයන්ට් කෙනෙක්ට එයාගේ රික්වයර්මන්ට් එකට උපරිම සාධාරණයක් කරන්න ඒ දෙක තමයි මගේ ප්‍රධාන අරමුණු දෙක. ඒ ටික කරගෙන යනවා.
දැන් අපි ලංකාවේ යුනිවර්සිටිස් ගත්තහම ඔබ විසිටින් ලෙක්චර් කෙනෙක් හැටියට මේ යුනිවර්සිටි එකට යනවා. එතකොට ඒකෙන් ඔබට මොන වගේ ඩිමාන්ඩ් එකක්ද පේන්නේ දැන් ඉන්න පරම්පරාවෙන් මේ ආකිටෙක්චර් කියන ෆීල්ඩ් එකට එන්න? අතර මම මොරටු විශ්වවිද්‍යාලෙත් එක්කම අපේ ආකිටෙක්චර් ප්‍රයිවට් ස්කූල් එකක් තියෙනවා, කලම්බු ස්කූල් ඔෆ් ආකිටෙක්චර් කියලා. මේ දෙකේම විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට සහභාගී වෙනවා. ඒගොල්ලන්ගේ ජූරි වලට එක්කම ටියුටරින් වලට හැම දෙයකටම සහභාගී වෙනවා. ඉතින් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එක්කම අපේ අපිට සමාහලලාට සතුටක් දෙනවා, අපේ ස්ටුඩන්ට්ලා අලුත් ටෙක්නොලොජි යූස් කරනවා. ඒ කියන්නේ 3D රෙන්ඩරින්. ඒක මම හිතන්නේ ලොකු පහසුවක් ඒගොල්ලන්ට. ඊළඟට දැන් අපේ කාලේ ඉන්ටර්නෙට් තිබුණා. අපි අතරමැදට කට්ටි පොත් කියවන්න ඉන්ටර්නෙට්. දැන් ඒගොල්ලන්ට හැමතිස්සෙම ඕන දෙයක් ඇක්සස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් ත්‍රු ලෝකේ වෙන ආකිටෙක්චර් වලට හැම දෙයකටම. ඉතින් එක අතකින් මමත් දැනුමක් ලබන ස්ටුඩන්ට් ලාගේ දේවල් බලලා හැමදේම මමත් අප්ඩේට් වෙනවා අලුත් දේවල් හිතන විදිය. ඒක එක පැත්තකින් දැනුම ලැබීමක්, අනිත් එකින් අපි ඉගෙන ගත්ත දේ තව කෙනෙකුට ලබලා දෙන සේවයක් ඒකම තියෙනවා. ඒ වගේම තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න කලින් අහන්න කැමතියි, දැන් ඔබ විසිටින් ලෙක්චරර් කෙනෙක් හැටියට සහ එක්ස්පීරියන්ස් තියෙන සම්මාන ලබාගත් කෙනෙක් හැටියට දැන් එන්නේ ඉන්න පරම්පරාවට දෙන්න තියෙන උපදෙසක් තියෙනවා නම් ඒ මොකක් වෙයිද? ආකිටෙක්චර් වලට එන්නේ ඉන්න පරම්පරාවට. මම මෙහෙම කියනවා නම් ඒ ගැන මම හිතන්නේ අලුත් පරම්පරාව කරන්න ඕන පළවෙනි දේ තමයි නිහතමානී වෙන එක. ඒ කියන්නේ අපිට දැනගන්න තියෙන ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මම තාමත් ඉගෙන ගන්නවා ගොඩාක් දේවල්. ඉතින් නිහතමානී වෙලා හැමතිස්සෙම අපේ ටෙක්නොලොජි එකත් එක්ක ඊට පස්සේ අපි කොහොමද ඉස්සර කාලේ ආකිටෙක්චර් උනේ කියන එක ස්ටඩි කරලා, අපි ඉස්සරහට කරන්න ඕනේ මොකක්ද කියන එක ස්ටඩි කරලා හැමතිස්සෙම අපි කියන්නේ ඕපන් මයින්ඩඩ් ඉන්න කියලා. ඒ විදිහට ඉන්නවා නම් මම හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන්. I think Music Plus ප්‍රෝග්‍රෑම් එක එන්කන් තමයි වෙලා වෙලා තියෙන. හැබැයි ඊට කලින් ඔබට මේ තාක් දුර එන්න ගොඩක් දෙනා උදව් කරන්න නැති, අතීත දෙන්න නැති. ඉතින් එයාට ස්තුති කරන්න මේ වෙලාව ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මම ඉස්සෙල්ලාම ස්තුතිවන්න ඕනේ මගේ අම්මට තාත්තටයි. ඊළඟට ඇත්තටම මම මේ වෙලාව මතක් කරන්න ඕනේ මගේ පොඩි අක්ක තමයි මේ ඇප්ලිකේෂන් එක දැන් මගේ යාළුව එකතු වෙලා ටෙස්ට් එකට දාලා තිබ්බා. ඊට පස්සේ මේක රික්වෙස්ට් එක දැම්මේ පොඩි අක්ක. ඒකම මගේ ලොකුම අක්කා. එයා ගොඩක් උදව් වුණා මට ගෙදරට මේක කන්වින්ස් කරන්න. මොකද එයා ඒ දවස්වල ආකිටෙක්ස් වල ගොඩක් අඳුරනවා. නැත්තම් මට ලොකු ප්‍රශ්නයක් වුණා. මේ දැන් අම්මා තාත්තා ආසා වෙලා හිටියේ ડોක්ටර් කෙනෙක් වෙනවට. ඊට පස්සේ දැන් මගේ සම්පූර්ණ ෆීල්ඩ් එක වෙනස් කරා. ඒක ගෙදර කට්ටියට කන්වින්ස් කරන්න ගොඩක් උදව් වුණා. ඒකම මට උගන්නපු ගුරුවරු, මගේ යාළුවෝ, මගේ මම මේ දේවල් කරන්න මගේ මට හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා කියන්නේ මට හැමතිස්සෙම උදව් කරනවා මගේ මාත් එක්කට වැඩ කරන මගේ ටීම් එක. ඉතින් ඒ ටීම් එකේම ජයග්‍රහණයක් අතරම මගේ ඉන්ඩිවිජුවල් එකක් නෙමෙයි. ඉතින් මගේ ඔෆිස් එකේ ටීම් එක, උදව් කරන අය හැමෝටම මට සමහරව මතක් වෙන්නේ නැහැ දැන්. නම කියපු නැති හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට මේ තැනට එන්න ලැබීම ගැන. ඒක මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් ඒ උදව් ටික මට ලැබේ කියලා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් මියුසික් ප්ලස් එකට අපිත් සමග එකතු වෙන ගෙස්ගෙන් පොඩි කමෙන්ට් එකක් ගන්නවා ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකේදී මියුසික් ප්ලස් ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව. ඉතින් අපි ඔබනොත් අහලා බැලුවොත් කමෙන්ට් එකක් දෙන්න කියලා අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන. ඔයතර මට හරි කමෙන්ට් එකක් දෙන්න අපිට ටීවී බාණ්ඩ ලැබෙන වෙලාව නම් හරි අඩුයි. ඉඳලා හිටල මම දැකලා තියෙනවා මේ මියුසික් channel එක. ඇත්තටම මම ගොඩාක් අගය කරනවා මේ වගේ කාලෝචිත කාලයට ගැලපෙන ප්‍රෝග්‍රෑම්ස් කරන එක. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මීඩියා හරහා තමයි ඇත්තටම ජෙනරල් පබ්ලික් එකට ඇක්සස් කරන්න පුළුවන් මේ වගේ දේවල් ගැන. ඉතින් ඕගොල්ලෝ කරන ඩියුටි එක අනිවාර්යෙන් ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ, ස්පෙෂලි channelsi මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් එඩියුකේට් කරන එක ඉන්න ඔඩියන්ස් එක එක්කම ජනතාව අතරට මේ දේවල් අරන් යන එක ගැන ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට දමිත් මහත්තයා. අපි ගොඩක් දේවල් කතා බහ කරා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ හැම දෙයක්ම අරගෙන මම හිතන්නේ ඉදිරියේදී ඔබගේ සියලුම වැඩ කටයුතු වලට සාර්ථකව කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මියුසික් ප්ලස් තුලින්. බොහොම ස්තුතියි. මියුසික් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එක තමයි අවුල. ඉතින් ඕගොල්ලෝ දන්නවා අද හැමදාම වගේ ගොඩක් දේවල් කතා බහ කරා. මූව එකක් ගැන කතා කරා, ඒ වගේම සුපර් මොඩල් කෙනෙක් ගැන මම ඔයගලන්ට විස්තර ගෙනාවා. ඉතින් තර්ඩ් සෙග්මන්ට් එකේ අපි ගෙස් කෙනෙක් සමග කතා බහ කරනවා. ඉතින් දමිත් මහත්මයා සමග අපි කතා බහ කරේ මේ
ආකිටෙක්ෂ කියන ෆිල්ඩ එක පිළිබඳව. මං හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා අද අපේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් මේ හැම දෙයක්ම අරගෙන මම ලබන සතියේත් ඔයගලගේ නිවෙස් වලට මේ වෙලාවට මේ විදිහට වෙනවා. එතකන් do take care, goodbye.